උසස්පෙළ විභාගයේදී ICT විෂයේ තියෙන වැදගත්කම ඉතාම ඉහළයි. සමහරවිට අපි මේ ගැන කතා කරනවා අඩුද මන්ද. හැබැයි මේ විෂයේ තියෙන බලපෑම, ඒ වගේම උසස්පෙළ සමස්ත ප්‍රතිඵලයට ලබා දෙන තල්ලුව, ඒ වගේම අනාගතයේ ජීවිතේ ජය ගන්න තියෙන සහයෝගය, මේ හැමදේම අපි කතා කරන්නම ඕන දේවල්. මං හරි නේද වරුණ දනංජය ගුරුතුමා? ඔව්. ඉතින් A level ICT විෂය මෑත කාලයේදී එකතු වෙන්නේ. හැබැයි හැම දරුවෙක්ටම මේක අනිවාර්ය විෂයක් බවට පත් වෙනවා. කොහොමද අපි සූදානම් වෙන්න ඕන? ඔව් උසස් පෙළ තොරතුරු තාක්ෂණය කියන්නේ අතරම ගත්තොත් එහෙම මාද මේ මෑත කාලිනව ආපු විෂයක්. 2011 වසරේ තමයි පළවෙනිටම ළමයි උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයට මුහුණ දෙන්නේ. මේක මේ විෂය අතරම නවීන තාක්ෂණයත් එක්ක යන්නේ මේ වැඩ ලෝකෙට සම්බන්ධ කරලා හදපු විෂයක්. ඒ කියන්නේ ඔයාට උසස් පෙළ තොරතුරු තාක්ෂණය තියෙනවා කියලා කියන්නේ ඉගෙන ගත්තා කියලා කියන්නේ ඔයාට ජොබ් එකකට යන්න ලොකු ක්වොලිෆිකේෂන් එකක්. ඒ වගේම තමයි මේක ඉසෙට් ස්කෝර් වගේ ඊටාම ඉහළ විෂයක්. ඒ කියන්නේ सामान्य विषय गत्ताम पस्से सेक्सको आगे वैडिम विषयान पहा अतर मंगितना उसास पे तोरतुरुदाक्षणे तीयना आई थिंक मे विषय तीयन वेदगत्कमतमई मेके तीयन अंतर्गते ए කියන්නේ අපි ගත්තොත් අද ලෝකේ ජනප්‍රියම පරිගණක භාෂාව වෙන Python වගේ භාෂා. ඊට පස්සේ වැඩ ලෝකේ වැඩිපුරම භාවිතා වෙන ඩේටාබේස් වලට එහෙම SQL වගේ කරුණු පාඩම් මේ විෂය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ යල්පැන ගිය විෂයක් නෙමෙයි, කෙලින්ම වැඩ ලෝකෙට කෙලින්ම යන්න පුළුවන් විෂයක්. ප්‍රායෝගික විෂයක්. ප්‍රායෝගික විෂයක් 100%. එතකොට මේ අර ප්‍රායෝගික කරුණුත් තියෙනවා, ඒ වගේම මේකේ සිද්ධාන්තමය කරුණුත් තියෙනවා, රස කළා පන්තියේදී උගන්වන්න ඕන කරුණුත් තියෙනවා, ඒ වගේම බොහොම බරසාරව ප්‍රායෝගිකව ළමයා කරලා බලලා පුරුදු වෙන්න ඕන දේවලුත් තියෙනවා. ඉතින් මාදව අපි වර්ණ සර්ගෙන් අහලා බලමු සර්ගේ ක්ලාසස් වල තියෙන විශේෂත්වය මොකක්ද කියලා. විශේෂම දේ තමයි ලැප්ටොප් පරිගණක යොදාගෙන පන්තියේම ළමයින්ට අවස්ථාව ලබා දෙනවා ප්‍රායෝගිකව ඒ කරුණු ටික අත්හදා බලන්න, ඒ වගේම ඒ පාඩම ප්‍රායෝගිකවම මුහුණ දෙලා නැවත නැවත ඒ කරුණු ටික ප්‍රායෝගිකව කරලා ඉවරලා Python වගේ පාඩම්, ඊට පස්සේ web designing වගේ පාඩම් ඒවා මම පන්තියේදීම කරවනවා. ඊට අමතරව විශේෂ වැඩපිළිවෙලක් මගේ තියෙනවා. ඒ කියන්නේ අර සිද්ධාන්තමය කරුණු තියෙනවානේ, ඒවා ටික මතක තියාගන්න මම හදලා තියෙනවා ෂෝට් නෝට් මෙතඩ්ස් හදලා තියෙනවා. ඊට පස්සේ ඔඩියෝ ෂෝට් නෝට්ස් කියලා අලුත් ක්‍රමයක් මම හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ පාඩමේ තියෙන ෂෝට් නෝට් එක ඔඩියෝ එකක් විදිහට මම දෙනවා, ළමයට තියෙන්නේ අහගෙන ඉන්න. අනේ විෂයක් උගන්වද්දී මේක අලුත් අලුත් ක්‍රමවේද අත්දැක බලන්න ඕනේ. ඉතින් එහෙම අත්දැක බලලා තමයි දරුවන්ට හොඳම දේ ලබා දෙන්න හොඳම විදිය මොකක්ද කියන එක තෝරාපත් කරගන්නේ. ඉතින් සේලින් පෙන් ආයතනයත් එක්ක එකතු වුණොත් ඔබටත් මේ විදිහටම විෂයට සමගාමීව විෂය හා සම්බන්ධ දැනුම ඉතා පහසුවෙන් ලබා ගන්න හැකියාව අවස්ථාව උදා වෙනවා. 2025 අපේ පන්ති පටන් ගන්නවා ජුනි මාසේ 19 හවස 3:30ට. හැම සඳුදාම හවස 3:30 ඉඳලා 5:30 වෙනකල් 20-25 පන්ති ටික අපි පවත්වාගෙන යනවා. ඉතින් මේ පණිවිඩයත් මම හිතනවා ඔබට බොහොම සුබ පණිවිඩයක් වේවි. මේ පණිවිඩය ඔයා විතරක් දැනගෙන මදි, යාළුවන්ටත් කියන්න අමතක කරන්න එපා.